ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ දවස්වල අපට නිතර ඇහෙන කතන්දරයක් තමයි ගෝඨා සජිත් සුසංයෝගය. ගෝඨා ජනපති, සජිත් අගමැති. මුලින් මුලින්නම් ඔය කතාව කිව්වේ අජිත් පී පෙර මන්ත්‍රීතුමා. එතුමා ඉතින් විහිළු කතා කියන්න හරි ප්‍රසිද්ධ නිසා අපි හිතුවා තවත් එක් රස කතාවක් පමණී කියලා. දැන් බැලින්නම් බොලේ විපක්ෂනායකතුමත් මේ කතාව කියනවා. මට ගෝඨාභය මහත්තයත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන්. ගෝඨාභය මහත්තයා මගේ සිතුම් පැතුම් ගැළපෙන හරියට ගෑනු ළමයෙකුට පෙම් කරන තරුණෙක් ඇවිල්ලා දෙමව්පියන් හම්බෙලා කියන්නේ. මට එයත් එක්ක ජීවිත කාලෙම ගත කරන්න පුළුවන්. අපි දෙන්නගේ අදහස් හරියට ගැළපෙනවා. අපි දෙන්න කදිම ජෝඩුවක්. අනේ මේ කසාද කරලා දෙන්නකෝ කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ දවස්වල සජිත් ප්‍රේමදාස මැතිතුමත් තරුණියකගේ ආදරයට අවසරය පතන පෙම්වතෙක්ගේ ආස්කාරයෙන් තමයි හැසිරෙන්නේ. හැබැයි මොකද්ද මේකෙන් රටට කියන පණිවිඩේ? මේ අද අපි ඉන්නේ ආණ්ඩුවේ 71 වන දිනේ. පසුගිය ආණ්ඩුවට 49 වන දිනේ එනකොට අපි මහින්ද සුළඟ නුගේගොඩින් පටන් ගත්තා. අපි කිව්වද මහින්ද ජන මැතිතුමාට මෛත්‍රී ජනපතිතුමා සමග ෂෝක් එකට වැඩ කරන්න පුළුවන්, හරිම සුසංයෝගයක් මේක, ඒ නිසා අගමැති විතරක් මාරු කරමු කියලා. අපි කිව්වේ මෛත්‍රී රනිල් ආණ්ඩුව ගෙදර යවන ජනබලවේගය අපි මහින්ද සුළඟින් පටන් ගත්තා කියලා. එදා අපි කතා කරේ ජනපති අගමැති දෙන්නව එකට තියලා ගෙදර යවන්න. බෑද එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වෙලා තියෙනවා ගෝඨාභය මැතිතුමාව බේරලා කතා කරන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙදර යවමු කිව්වනම් එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දේවත් එක්සත් ජාතික පක්ෂයට ගන්න බෑ. අද එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම නායකයා රනිල්වත් සජිත්වත් කරුවත් නොව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එකයි මේ ගෝඨා සජිත් සුසංයෝගයක් ගැන කතා කිරීමෙන් ලෝකෙට හෙළි වෙන්නේ. Breaking.lk